සිය දහස් ගණන් හදවත් හුස්ම ගන්නා මේ පුණ්‍ය භූමිය තුල, සිය දහස් ගණනින් හදවත් තුල දහම් සිතුවිලි ඇති වේවායි ප්‍රාර්ථනාව පෙරට කොටගෙන අදත් අපි දහම් පත්ම සමගින් දහම් පත්ම වැඩසටහන හරවත් කරන්න අදත් අපි සමග එකතු වෙනවා. කිරිගම් පමුණුව ශ්‍රී විසුද්ධාවාස විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත අධ්‍යාපන වේදී පූජ්‍ය ඇඹිලිපිටියේ සෝභිත හිමි අවසරයි අපි හඳුරන්නේ. රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන අංශයේ කථිකාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත ඕපනායක උපේක්ෂා ධම්මදීරා මෙහෙණින් වහන්සේ අවසරයි. අද අපේ මාතෘකාව වන්නේ මේ රූප රාමු, එහෙමත් නැත්නම් වීඩියෝ දර්ශන. මේ වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ ඔස්සේ එළියට ආවහම ඇතිවෙන ගැටලු වලට අපි කොහොමද මුහුණ දෙන්නේ? මොකද්ද මේ ප්‍රශ්න වලින් ඇතිවෙන හානිය? වර්තමාන සමාජයේ වැඩිපුරම අහන්න හම්බ වෙන ප්‍රශ්නයක් තමයි අපේ හාමුදුරුවනේ, දැන් මේ වයිබ, වට්ස්ඇප් වැනි ඇප් හරහා අපේ මේ තරුණ පරපුර වීඩියෝ, එහෙමත් නැත්නම් තමන්ගේ රූප රාමු හුවමාරු කරගෙන විශාල වශයෙන් ප්‍රශ්න වලට මුහුණ දෙනවා. මොනවද ඔබ වහන්සේ ඒ සම්බන්ධව හිතන්නේ? හැම දිනාටම තෙරුවන් සරණයි. විශේෂයෙන්ම අද අපේ වැඩසටහනෙහි නූතන සමාජයේ තියෙන ඉතාම වැදගත් මාතෘකාවක්, ඒ වගේම මේ සමාජයේහි මේ කාලේ හැටියට විශේෂයෙන්ම තරුණ ප්‍රජාව වැඩි වශයෙන්ම ගොදුරවන මූලික ප්‍රශ්නයක් පිළිබඳව තමයි අපි අද මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ලෝකයේහි තාක්ෂණය දියුණු වෙනවා, ඒ වගේම තාක්ෂණික මෙවලම් අපේ ජනතාව අතරට එනවා. විශේෂයෙන්ම තාක්ෂණික මෙවලම් වලට වැඩි ආසාවක්, වැඩි උනන්දුවක්, වැඩි කැමැත්තක් දක්වන්නේ අපේ තරුණ ප්‍රජාව. ඒ මොකද ඒ තරුණ ප්‍රජාවට ලැබෙන අලුත් දැනුම එයාල ඉක්මනට ග්‍රහණය කරගන්නවා. කලින් අපේ මව්පියන්ගේ තරුණ පරම්පරාව වගේ නෙවෙයි දැන් මේ අපි ජීවත් වෙන මේ පරම්පරාව. එයාල ඉක්මනට ආසයි මේ වේගවත්ව දියුණු වෙවි එන තාක්ෂණය ඉක්මනට අල්ලාගෙන ඒ තාක්ෂණය පාවිච්චි කරලා තමන්ගේ කටයුතු කරගන්න. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි ගොඩක් වෙලාවට දැන් මේ කියන සමාජ මාධ්‍ය ජාල, සෝෂල් මීඩියා කියලා අපි කියනවා. ඉතින් මේ සමාජ මාධ්‍ය ජාල වලින් ගොඩක් වෙලාවට ඒ පිරිසක් එකට එකතු වෙන සමාජ මාධ්‍ය දාලා තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ හඳුනා ගන්නවා, කතා බහ කර ගන්නවා, ඒ වගේම තොරතුරු හොමාරු කර ගන්නවා. ඉතින් ඕක සම්පූර්ණයෙන්ම දැන් මේ කාලේ වෙන විට ගොඩක්ම උච්චතම අවස්ථාවට ඇවිත් තියෙනවා. යහපත් දේවල් වලට වඩා අයහපත් දේවල් තමයි වැඩියෙන්ම හොමාරු වෙන්නේ. ඒක තමයි ප්‍රධානම ප්‍රශ්නේ මම හිතන්නේ මේ මාතෘකාව තුළ තියෙන. ඉතින් අයහපත් දේවල් හොමාරු වීම නිසා එයාලගේ අර එයාලා හඳුනගන්නේ වෙනස් වෙනවා. එයාලගේ සිතුම් පැතුම් වෙනස් වෙනවා. ඒ වගේම මේ ඒ හඳුනා ගැනීම නිසාවෙන් ඇතිවන තත්ත්වයන් වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මේ වයිබ, වට්ස්ඇප් සමහර වෙලාවට අපි දකිනවා මේ සමාජ මාධ්‍ය ජාලවල කතා වෙනවා. ඒ වගේම මේ නිවුස් ප්‍රවෘත්ති වලටත් ඒ පිළිබඳව දැනුවත් වීම කරනවා සමාජය. කොහොමද මේ සමාජ මාධ්‍ය හැසිරීම, ඒ වගේම මේ තරුණ පරම්පරාව මේවට කොච්චරනම් ඇබ්බැහි වෙලාද, ඒ ඇබ්බැහි වීමත් එක්ක කොයිතරම් නරක දේවල් ඒගොල්ලන්ගේ මේ පින්තූර රාමු, ඒ වගේම වීඩියෝ පට, ඒ වගේම වෙන වෙන යම් පුජ්‍යලික තොරතුරු, සමහර වෙලාවට මේ ඒගොල්ලන්ගේ ළඟ විතරක් තියෙන තොරතුරු, මේ හැම එකක්ම සමාජයට නිකරුණේ මුදාහැරෙනවා. ඒ සමාජයට මුදාහැරීම නිසා ඒ උදාහරණ පුජ්‍යලයාගේ පෞද්ගලිකත්වයට විශාල හානියක් වෙනවා එකකින්. ඊළඟට ඒගොල්ලන්ට ඉස්සරහට සමාජයට මුහුණ දෙන්න බැරි තත්ත්වයන් ඇති වෙනවා. ඒ තත්ත්වයන්ගේ ඉතින් සමහර වෙලාවට ඒගොල්ලන් ජීවිතය හානි කරගන්නවා. එහෙම නැත්නම් වෙන යම් විසඳුමකට යනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම මේ වයිබ, වට්ස්ඇප්, ඉමෝ වගේ මේ තියෙන සමාජ මාධ්‍ය විශේෂයෙන් ෆේස්බුක් නිසාවෙන් මිනිස්යාගේ සිත දූෂණය වෙලා යන ගතියක් අපි දකිනවා. ඒ වගේම මේ විශේෂයෙන් මේ තරුණ පරම්පරාවේ පිරිස ඒවට ගොඩාක් නැඹුරු වෙලා තමන්ගේ තියෙන
වටිනා කාලය ඒ වෙනුවෙන් නිකං නිකරුණේ ගෙවල දානවා. ඒක නිසා මේ සමාජ මාධ්‍ය මගින් සමාජයට කෙරෙන හානිය සුළුපටු එකක් නම් නෙවෙයි. එහෙමයි හාමුදුරුවනේ. මෙහෙණියනි, ගොඩක් වෙලාවට මේ අපේ පෙම්වතුන්, මේ අපේ පෙම්වතුන් තමයි, පෙම්වතුන් පෙම්වතියන් තමයි ගොඩක් වෙලාවට මේ දුරකථන සංවාද වීඩියෝ මගින් පවත්වන්නේ. ඒ ඒකම අපිට අවසානයේ ප්‍රශ්නයක් වෙනව නේද මෙහෙණියනි? ඔව් දිලෙනි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි අද කතා කරන්න යන මාතෘකාව මං හිතනවා ගොඩක් වෙලාවට ප්‍රායෝගික සහ වැදගත් මාතෘකාවක් කියලා. මොකද තිරණි කියන විදිහට ඒක පෙම්වතුන් සහ පෙම්වතුන් කියන එකෙන් අපි තරුණ පෙම්වතුන් විතරක් නෙමෙයි, පෙම්වතුන් විවිධාකාරයේ පෙම්වතුන් ඉන්නවා. මේ පෙම්වතුන්ගේ වීඩියෝ කෝල්ස් හරහා අනවශ්‍ය විදිහේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවලට අප්ලෝඩ් වීමක් අපිට දකින්න පුළුවන්. මේ වීඩියෝ අප්ලෝඩ් වෙන ක්‍රම කීපයක් තියෙනවා තිලිනි. එකක් තමයි පෙම්වතුන් පෙම්වතියන් වීඩියෝ කෝල් ගන්නකොට එක්කෙනෙක් ඒක, ගොඩක් වෙලාවට පෙම්වතියගේ ඒවා පෙම්වතුන් වීඩියෝ කරන ඒවා තමයි අපි දකින්නේ, මේ රෙකෝඩ් කරගන්නවා. ඒ රෙකෝඩ් එක යම් දවසක ඒ ප්‍රේම සම්බන්ධතාව බිඳ වැටීමකින් හෝ පුංචි බහින් බස්වීමකින් මේවා සමාජ මාධ්‍යවලට මුදා හරිනවා. තවත් ක්‍රමයක් තමයි අපි දකිනවා මේ අනවශ්‍ය වීඩියෝ පට එළියට එන තව ක්‍රමයක්. ෆෝන් කැඩුනහම අපි හදන්න දෙනවනේ ෆෝන් ෂොප් වලට. මේ ෆෝන් ෂොප් වල ඉන්න අය ඒවා සමාජ මාධ්‍යවලට මුදා හරින අවස්ථා දකින තියෙනවා. ඒ වගේම තිලිනි, මේ පෙම්වතුන් තුළ මේ තියෙන අනවශ්‍ය වීඩියෝ දර්ශනවලට අමතරව තවත් තමන්ගෙම දේවල් වීඩියෝ කරලා අප්ලෝඩ් කරගන්න අවස්ථාත් අද සමාජය තුළ ඒ තරමටම මිනිස්සුන්ගේ සිතුවිලි විකෘතිභාවයට පත් වෙලා තියෙනවා. අපි මේක හානිය ගැන කතා කරනවා නම් තිලිනි, අපමට උදාහරණයක් මතක් වෙනවා. පහුගිය දවස්වල හොරණ ප්‍රදේශයේ සිදුවීමක් වුණා. ඒ පෙම්වතුන් ඉලක් වීඩියෝ කෝල් එකක් අරගෙන, මේ වීඩියෝ කෝල් එකේදී අතිශය පෞද්ගලික දේවල් ඒගොල්ල සාකච්ඡා කරනවා. අතිශය පෞද්ගලික කියන එකෙන් මම අදහස් කළේ විවාහක ස්ත්‍රී පුරුෂ දෙදෙනෙක් සිද්ධ කරන ලිංගික කාර්යය පවා මේගොල්ලෝ මේ වීඩියෝ කෝල් එක හරහා සංවාදයෙන් කරනවා. ඉතින් මේක මේ රෙකෝඩ් කරනවා මේ පෙම්වතා. කොහොම හරි මේක ෆේස්බුක් වලට අප්ලෝඩ් වෙලා තියෙනවා. ඉතින් මේක ෆේස්බුක් එක හරහා එළියට ආවහම මේ ගහන්න ළමයාට, පෙම්වතියට, සමාජයට මුණ දෙන්න බෑ. මොකද ඒ තරම් අසභ්‍ය දේවල් තමයි යාලා කතා බහ කරලා තියෙන්නේ. ඉතින් සමාජයට මුණ දෙන්න බෑ, යාපහාසය විඳ දරා ගන්න බැරි නිසා එයා සියදිවි හානි කර ගන්නවා. ඒ රෙකෝඩින් එක නිසාම තමන්ගේ දුව මෙහෙම දෙයක් කළා කියන ඒ ෂොක් එක දරා ගන්න බැරුව අම්මට පිස්සු හැදිලා අම්ම නැති වෙනවා. ඉතින් මේ වගේ මවකට දුවකට ජීවිතය අහිමි කරවන මහා ඛේදවාචකයක් බවට පත් වුණ අර වීඩියෝ එක අප්ලෝඩ් කරන එක. හිතන්න තිලිනි, පෙම්වතුන් දෙදෙනෙක් ඕන දෙයක් කතා බහ කරපු දෙන්. හැබැයි ඒක රෙකෝඩ් කරලා වීඩියෝ එකක් විදිහට අප්ලෝඩ් කිරීම තුළින් ඒ පෙම්වතා තමන්ගේ පෙම්වතියට ඇත්තටම ආදරය කරලද, ඒ පෙම්වතිය ඒ ගැහණු දරුවා කොයිතරම් ආදරයකින් කොයිතරම් විශ්වාසයකින් ඒ දේවල් කියන්නේ නැද්ද? ඉතින් ඒ විශ්වාසය බිඳලා දාලා තියෙනවා. ස්වාමින් වහන්සේ, තවත් දෙයක් මම මේකට එකතු කරොතින්, මම හුඟක්ම දකින දේ මේ ප්‍රශ්නේදී බහුතරයක්ම මේ ප්‍රශ්නට මුහුණ දෙන්නේ මේ අද සමාජයේ වයස අවුරුදු 17 18 වගේ පසු කරන යෞවනියන් මේ ප්‍රශ්නට මුහුණ දීලා තියෙනවා කියලා මම හිතනවා. ඔබ වහන්සේත් ඒ සම්බන්ධව. ඔව් තෙල්නි, දැන් එතන තියෙන ගැටලුව දැන් වයස අවුරුදු 16 17 කියන්නේ ඒගොල්ලන්ගේ නව යෝන් විය කියන தত্ত্বය ඇතුලේ තියෙන වයසක්. ඒ වයසේදී ඒ දරුවෝ බොහෝ වෙලාවට ජීවිතයේ අලුත් අලුත් අත්දැකීම් හොයන කාලයක් වෙනවා. ඉතින් මේ කාලේ මේ තාක්ෂණික දියුණුවත් සහ තාක්ෂණික මෙවලම් මේ සමාජයට ඒමත් එක මේගොල්ලන් ඉක්මනට මේක අල්ල ගන්නවා. අල්ල ගත්තාම එයාලගේ ජීවිතේ වෙන්නේ ඔය තාක්ෂණික මෙවලම්. අනිත් එක තමයි තමන්ගේ අනාගතයේ පැවැත්ම පිළිබඳව ඒ දරුවන්ට හරියට අවබෝධයක් නැතිකම.
ඒ දරුවෝ හරියට කල්පනා කරනවා නම් මේ වගේ පින්තූර හුවමාරු කර ගැනීමෙන් තමන්ගේ පුජ්‍යලික දේවල් මේ විදියට තවත් කෙනෙකුට යැවීමෙන් ඒ වගේම දැන් මේ මෙහෙණිය දේශනා කළා අර සමහර වෙලාවට තමන්ම තමන්ගේ වීඩියෝ එක ඉදිරිපත් කරනවා කියලා. يعني මාධ්‍යයට මුදා හරිනවා කියලා. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයන් ඇති වෙනවා කියන්නේ ඒකෙන් ඇති වෙන හානිය ඒකෙන් ඇති වෙන අනාගත හානිය ඒ දරුවෝ දන්නේ නැතිකම. ඉතින් ඒ දරුවෝ දන්නේ නැතිකම නිසාමත් අනෙක් පැත්තෙන් ඒ දරුවන්ට ඒවා සන්නිවේදනය වෙන්න මේ වගේ දේවල් මේ කටයුතු සිදු කිරීමෙන් විශේෂයෙන් ඔය Facebook හරහා Viber Imo වගේ සමාජ මාධ්‍ය දාලා හරහා පෙම්වතුන් විදියට කතා බහ කරගන්නවා ඊළඟට ඒගොල්ලන්ගේ වීඩියෝ දුරකථන ඇමතුම් වලින් ඒ වීඩියෝ හුමාරු කරගන්නවා ඉතින් ඔය වගේ දේවල් වෙන වීම නිසා සමහර වෙලාවට ඇතිවන මූලික තත්ය තමයි 16 17 වගේ වයස්වල ඉන්න දරුවෝ මේ පිළිබඳව අනාගතයේ ඇතිවන තත්වය ඒ දරුවන්ට අවබෝධයක් නැතිකම කොහොම වුණත් දරුවෙක් විශේෂයෙන්ම ගෑනු දරුවෝ තමයි මේ තත්ත්වයට ගොදුරු වන පිරිස අතරේ වැඩිපුර ඉන්නේ. ඉතින් ඒ නිසා මේ ඒ ගෑනු දරුවන් තමන්නේ අනාගත ජීවිතය සාර්ථකව ගත කරන්න ඕන. විශේෂයෙන්ම මේ දැන් බෞද්ධ සාහිත්‍ය විස්තර කරන්නේ විවාහ වීමට පෙර කුල කුමරියක් වගේ ඉන්න කියලා. ඒ කියන්නේ තමන් කුල කුමරියක් කියන්නේ මව්පිය සෙවණේ ඒ යටතේ කිසිදු වෙන යම් කටයුත්තකට සම්බන්ධ නොවි තමාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන මව්පිය සෙවණේ ඉන්නවා කියන්නේ. ඉතින් මේ හරහා අම්මල තාතල දන්නේත් නැහැ. ඒ දරුවන්ට ඇති වෙන විනාශය ඒ දරුවෝ දන්නේත් නැහැ. ඒ දරුවන්ට අනාගතයේදී මේකෙන් කොච්චර බලපෑමක් තමන්ගේ ජීවිතයට එනවද කියලා. ඉතින් ඒ නිසා මේ විශේෂයෙන්ම 15 16 17 වගේ 18 වගේ වයස්වල දරුවෝකට මුහුණ දෙන්නේ නැඹුරු වෙන්නේ පෙළඹෙන්නේ විශේෂයෙන්ම ඒ දරුවන්ට තියෙන නොදැනුවත්කම නිසා. අනිත් එක තමයි හැබැයි නොදැනුවත්කම කියලා කියන්නත් බෑ. සමහර වෙලාවට තියෙනවා මේ දරුවන් දැන් අපේ සමාජයේ මේ දරුවන්ගේ සමාජයේ ගතතර පස්සේ මේ දරුවෝ ඉතාම බුද්ධිමත්. ඉතාම බුද්ධිමත් ඒ ළමයි. ඒ ළමයි තමන්ගේ විෂය කටයුතු විෂය මාලාවට සම්බන්ධව කරනවා ඊළඟට සමාජයේ අනිකුත් වැඩ ඉතාම බුද්ධිමත්ව සිදු කරගෙන යනවා. ඉතින් බොහෝ වෙලාවට මේ දරුවෝ කල්පනා කරන්න ඕන අර බුදුරජාණන් වහන්සේක වෙලාවකදී පැහැදිලි කළා මේ සාත්තක සම්පජඤ්ඤය කියලා එකක්. ඒ කියන්නේ පුජ්‍යල ජීවිතයක් තුළ ඒ පුජ්‍යලයා කරන වැඩ කටයුතු වලින් තමා විසින් කරන්නා වූ ක්‍රියාකාරකම් තමාට තමාගේ යහපත පිණිස පවතිනවද තමාට තමාගේ අයහපත පිණිස පවතිනවද කියලා නිතියෙන් සිහියෙන් ඉන්න කියලා. ඉතින් මේ දරුවන්ට අපි කියන්න පුළුවන් ඒ දරුවෝ සිහි කරනවා නම් හැම වෙලාවෙම තමන්ගේ මොබයිල් ෆෝන් එක තමන් අතට ගත්තාම මේ මොබයිල් ෆෝන් එකක් තියෙන්නේ හැමෝගෙම sannivedane පහසු කරගන්න. දැන් මේ ලංකාවේ අපට විශාල පහසුවක් වෙලා තියෙනවා දුරකථන ජාලයේ දුරකථන මගින් සාකච්ඡා කරගත්තාම එතන ඉදිරියට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ පහසුවෙන් කරනවා. හැබැයි විතරක් නෙමෙයි අපේ හැමදෙරුවනේ මුළු ලෝකෙම. ලෝකෙම එහෙමයි. මුළු ලෝකෙම ඉතා ඉක්මනින් sannivedanaya දිනුලා තිනවා. ඉතින් මේ දිනු වෙච්ච sannivedanaya අපි යහපත් පැත්තට ප්‍රයෝජනෙට ගන්න නැතුව අර සාර්ථක සම්පජඤ්ඤය දිනු කරගන්නේ නැතුව අපි ඒක අනිත් පැත්තට අරගෙන යනවනම් අයහපත් පැත්තට අරගෙන යනවනම් ඉතින් මේ දරුවෝ තේරුම් අරගන්න ඕන අපි දරුවන්ට මේ වෙලාවේ මේක අහගෙන ඉන්න දරුවන්ට කියන්නේ ඒගොල්ලන් මේ තමන් විසින් කරන කටයුත්ත දරුවන්ට පමණක් නෙවෙයි අපේ හැමදෙරුණා අපි මේක වැඩිහිටියන්ට සහ මේ දියුණු වෙච්ච තාක්ෂණයේ මේ මොබයිල් පාවිච්චි කරන සියලුම දෙනාට මේක හොඳ අවවාදයක් අපේ හැමදෙරුණා ආදර්ශමත් මේ අවවාදයක් මේ ඔබ වහන්සේ මේ වෙලාවේ ඉදිරිපත් කරේ මොකද දුරකථනය කියන එක අපිට අපේ සේවාවන් අපේ අවශ්‍ය කාරණාවලට ඉතාමත්ම පහසුවක් ගෙන නමුත් මේ හොඳ දෙයට පාවිච්චි කරන්න අපිට හම්බ වෙලා තියෙන දේ අද නූතන සමාජයේ පුරුදු වෙලා තියෙන හොඳ දෙයට වඩා වැරදි දෙයට පාවිච්චි කරන්න. ඉතින් ඒක නිසා තමයි මේ අපි දැන් මේ සම්බන්ධව අපි මේ සමාජයට පැහැදිලි කරන්න යන්නෙත් හේතුව හොඳ දෙයට පාවිච්චි කරන්න තියෙන අපේ දේ නරක දෙයට පාවිච්චි කරන්න එපා කියලා කියන එකයි.
හොඳයි අපි අද වෙනසක් කරලා තියෙනවා දහම් පත්ම තුලින් වෙනදට අපි සංගීත කණ්ඩායමක් එක්ක ගීත ගායනාවලට යනවා. ඉතින් අද අපි තීරණය කරා කලාපුර සිටින සියලුම කලාකරුවෝ සහ කලාකරුවන්ගේ දරුවන් සමග ගායනා කරපු රසවත් ගීතයක් අපි රසවිඳිමු. ඉතාමත් රසවත් ගීතයක් රසවින්දේ නැවතත් අපි අපේ සාකච්ඡාවට යොමු වෙනවා. මෙහෙණින් වහන්ස වෙන්නේ මෙවැනි ප්‍රශ්න අපේ ජීවිතවලට නොඑන්න අපි කොහොමද ඔහුතිරෙන්නේ? මේ මාතෘකාව ගැන කතා කරනවා නම් තව අපිට බොහෝමයක් තියෙනවා කතා කරන්න. මොකද මේකෙදී අපි මේ වීඩියෝස් අප්ලෝඩ් කරනවා වගේම වීඩියෝ ෂෙයා කිරීම පිළිබඳවත් අපි කතා කරන්න ඕන. මොකද අප්ලෝඩ් කරන වීඩියෝ එකක් අනිත් අය ෂෙයා කරන නිසානේ සමාජ මාධ්‍යවල උණු කැවුම් වගේ විකිණලා යන්නේ. අනිවාර්යයෙන්ම. ඒ නිසා ඒ වගේම වීඩියෝස් මේ වගේ වීඩියෝ වලට අමතරව තවත් කොටසක් තියෙනවා තිලිනි අපිට හානිකර. මොකද මේ අනිත් අයගේ කිසියම් සංවේදී සිදුවීමක් අල්ලගෙන ඒකේ වචනයක් අල්ලගෙන අමුතු වීඩියෝස් හදලා ආරක ෆෝම් කරමින් අමුතු වීඩියෝස් හදන අවස්ථා අපි දකින්න තියෙනවා. ඕනම ගැහණු දරුවෙකුගේ පින්තූරයක් වීඩියෝ එකක්
සමාජ මාධ්‍යයට අප්ලෝඩ් වුණාට පස්සේ මගේ නංගිගේ එකක් මෙහෙම අප්ලෝඩ් වුණත් එයාට මොකද වෙන්නේ? මේ මගේ අක්කනම් මේ මගේ අම්මතා අම්මගෙන එහෙම දෙයක් අන්න ඒ විදිහටයි හිතන්න බැරි. බුදුරජාණන් වහන්සේ ආනන්දගෙන් ආනන්ද හාමුදුරුව ප්‍රශ්නයක් අහනවා අපේ හාමුදුරුවනේ, අපි කාන්තාවන් පිළිබඳව දරන්න ඕන අදහස කොයි වගේද? අන්න ඒ වෙලාවෙද කියන්නේ වයසට අනුව හිතන්න කියලා. එන්න ඒ විදිහට ඇයි අපිට මේ කාන්තාවන්ගේ වීඩියෝස් දැක්කහම ඒවත් අපේ අම්මගේ තාත්තගෙන අපේ නංගිගේ අපේ අක්කගේ අපේ සහෝදරියගේ කියලා හිතලා ඒවා ෂෙයා වෙන එක අපිට අඩු කරන්න පුළුවන්. ඒ වගේම කාන්තා දරුව හිතන්න ඕන වීඩියෝ කෝල් ගන්නකොට ඕනම වෙලාවක මේවා රෙකෝඩ් වෙන්න පුළුවන්, මේවා අප්ලෝඩ් වෙන්න පුළුවන්. ඒකෙන් තමන්ට විතරක් නෙවෙයි තමන්ගේ අම්මා තාත්තට පාරේ බැහැලා යන්න බැරි වෙනවා. මට අපේ හාමුදුරුව විස්තර කරද්දි මතක් වුණා, දුවේ නුඹ මගේ ප්‍රාණයයි කියලා සින්දුවක් කියනවා නේද? අන්න ඒ විදිහට මේ විවාහ වෙලා තමන්ගේ දුව විවාහ කරලා දෙන්න ඒ තාත්තා කෙනෙක් අභිමානයෙන් කියන්නේ, ඒ අභිමානය ලැබෙන විදියට දරුව හැදෙන්න ඕන. එහෙම නැත්නම් අම්මා තාත්තරත් පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇති වෙන්නේ. ඒ නිසා හැම කෙනාම මේ සම්බන්ධයෙන් හිතන්න ඕන. අපි දරුවන්ට විතරක් චෝදනා කරලා හරියන්නේ නැහැ. දරුවෝ කල්පනාවෙන් වැඩ කරන්න ඕන. අපි හාමුදුරුවෝ දේශනා කළා වගේ සිය කල්පනාවෙන් වැඩ කරන්න ඕන. ෂෙයා කරන අයත් ඒක කොයිතරම් සදාචාරවත්ද කියන එක ගැන තව ටිකක් හිතුවොත් හොඳයි කියන එක මම මේ වෙලාවේ සිහිපත් කරනවා. අපේ හාමුදුරුවනේ, ඒ කාලේ අපි දන්න තරමින් වරදක් කරොත් දරුවෙක් දෙමව්පියෙක් හෝ වරද දකින වැඩිහිටියෙක් තරවටු කරලා අවවාද කරලා ඒ වරද මෙතනින් එහාට කරන්න එපා කියලා ඒක එතනින් නතර කරන්න උත්සාහයක් දරනවා. අද වරදක් අපි පැහැදිලිවම දන්නවා මේක වරදක් කියලා. නමුත් ඒක වරදක් වුණාට ඒ වරද ප්‍රසිද්ධ කරලා මුදල් හම්බ කරලා වරදක් මිනිස්සුන්ට රසවත් කරවලා මුදලක් හම්බ කළ එක නොකළ යුතුයි. එහෙම නේද අපේ හාමුදුරුවනේ? දැන් ගොඩක් වෙලාවට දැන් අපේ පැරණි සමාජයේ අම්මලා තාත්තලා බොහෝ වෙලාවට මේ යම් කිසි වරදක් අපි දරුවෝ තමන්ගේ දරුවෝ සිදු කළාම ඒ දරුවන්ට අවශ්‍ය කරන උපදේශනය අවවාදය අවශ්‍ය කරන දඬුවම නිවැරදිව ලබා දීලා ඒ දරුවන් නැවත යහමගට ගන්න උත්සාහයක් ගන්නවා. හැබැයි දැන් මේ දැන් නූතන සමාජ තීර තත්ත්වය ඊට වඩා වෙනස්. වෙනස් කියන්නේ දැන් සමහර වෙලාවට එක එක අයගේ අතින් යම් යම් වැරදි වෙනවා. ඒ වැරදි වුණාට පස්සේ ගොඩක් වෙලාවට ඒ වරද දැන් මේ පහුගිය දවස්වල අපට මතකයි මේ සමාජ මාධ්‍යයේ නිතරම ගිය එකක් තමයි අර පෙම්වතෙක් පෙම්වතියක් යම් කිසි ප්‍රශ්නයක් හටගෙන ඒ දෙන්න තරහ වෙලා තියෙනවා. ඒ තරහ වුණාට පස්සේ පෙම්වතිය තමන්ම වීඩියෝ කරගන්නවා තමන්ගේ කතාවක්. මම හිතන්නේ මෙහෙණින් වහන්සේම දකින්න ඇති තමන්ම වීඩියෝ කරගන්න එක අර හැමෝම කතා කළේ මේ එහෙනම් සතුටින් ඉන්නකෝ කියලා. අන්න ඒ වගේ දේවල් වලින් කියන්නේ ඒ වරද සම්පූර්ණයෙන්ම සමාජගත වෙනවා. ඒ වරද සමාජගත වීමත් එක වෙන්නේ අන් අයට ඒ වරදෙන් යම්කිසි එනම තෘප්තියක්. දැන් මේ උනේ ඒකයි. ඒ ඊට පස්සේ ඒක බලනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ අර මෙහෙණින් වහන්සේ කියපු එකම තමයි මේ අර ඒ වීඩියෝ දර්ශනය දිගින් දිගට ෂෙයා කරගෙන ගිහිල්ලා අන්තිමේදී මේ ඒ දරුවට දැන් ඔය කාන්තා දරුවට මම හිතන්නේ දැන් ඉදිරියේදී එයා දන්න හඳුනන පිරිස එයාට යම් යම් චෝදනා එයා පිළිබඳව යම් යම් දෝෂාරෝපණ එයාගේ තියෙන යම් යම් අගුණ සමාජ කතා වෙන්න පුළුවන්. කෙනෙක් කෙනෙකුට පිහිට වෙන අවස්ථාවක්. හොඳ දෙයක් කරන අවස්ථාවක්. එවැනි දේවල් වීඩියෝ කරලා ඉවරලා සමාජගත කරාම ඒක බලන කෙනෙකුටත් අපිත් මෙහෙම හොඳ යමක් කරන්න ඕනේ කියන සිතුවිල්ල අඩුතරම මේක 10 දිනක් බැලුවොත් දෙන්නේ කර හිතයි. වැරදි දේ සමාජගත කරාම වරදක් කරන කෙනාට අපේ වරද දැන් දැක්කා. දැන් වරදක් උනත් එකයි නැතත් එකයි. එතනින් එහාට වරදක් කරාට කමක් නැහැ. මගේ වරද දැක්කා. ඉතින් ඒ වගේ වරදක් කරන්න තියෙන බය, වරද කෙනෙක් දැක්කහම ඇති වෙන ලැජ්ජාව විශාල වශයෙන් නැති වෙලා යනවා මේ වරද ප්‍රදර්ශනය කිරීමෙන්. මම හුඟක්ම විශ්වාස කරන දේ තමයි හැමෝටම ජංගම දුරකථන තියෙනවා නම් හොඳ දෙයක් වුණොත් හොඳ දෙයක් වෙන්න තියෙනවා නම් කාට හරි කරදරයක් නම් හොඳ ප්‍රවෘත්තියක්
අපිට ගොඩක් දේ තියෙනවා මේ සමාජයට සමාජගත කරන්න. මේක එක රැල්ලක් බවට පත් වෙලා දැන් මම දකින්න සමහර අවස්ථාවවලදී මේ අපේ ප්‍රසිද්ධ කාගේ හරි රූපයක් දාලා ඒ මිනිස්සු සමහර අවස්ථාවවලදී දන්නෙත් නෑ මේ සම්බන්ධව. ඒක ඉක්මනට බලන්න අයින් කරනවා. එවැනි දේවල් කියලා මිනිස්සුන්ගේ කුතුහලය අවුස්සලා ඒ වගේ මහ මේ කියන්නේ විශාල වශයෙන් බොරු කරලා මිනිස්සුන්ව පොළඹවනවා. අපි නැවතත් බලාපොරොත්තු වෙනවා අපේ කලාපුර කලාකරුවන් සහ කලා දරු දැරියන් එකතු වෙලා ගායනා කරපු ගීතයක් රසවිඳින්න. අපි ගීතයක් රසවිඳිමු. Thank you.
අපේ ජීවිතවලට මෙවැනි හානි. මේ හානි ඉතාම හානිකරදායකයි. මේ දූදරුවන් සමාජගත වෙද්දි පැහැදිලිවම අපිට දැක ගන්න පුළුවන් මිනිස්සු කියනවා මේ අහවලා. අහවල් කාලේ අහවල් දේ සිද්ධ වෙච්ච දරුවන් නේද මේ. එතකොට මේ දරුවන්ට සමාජගත වෙද්දී මේ දරුවන්ට මේ ප්‍රශ්නය බැරෑරුම්කම තේරෙන කාලේ වෙනකොට මේ සිද්ධ වෙන්න ඕන සියලු දේ සිද්ධ වෙලා ඉවරයි. එතකොට අපි කොහොමද මෙවැනි දේවල් අපේ ජීවිතවලට නොඑන්න අපි වග බලා ගන්න ඕනේ ස්වාමී? ඔව් තිලිනි, ප්‍රශ්නයක් උනාට පස්සේ අපි විසඳුම් හොයන්නයි අපි පුරුදු වෙලා තියෙන්නේ. ඒත් අපි දුරදිග බලලා ප්‍රශ්න එන්න කලින් විසඳුම් හොයනවා නම් තමයි වඩා හොඳ. ඒත් මේ ප්‍රශ්නේ දැන් සමාජයේ උඩුදුවලා මේ කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද බැරි තරමට ව්‍යාප්ත වෙලා ඉවරයි. මම හිතනවා මේ තිලිනේ අපි ප්‍රශ්නයක් ඕනම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඵලය නැති කරන්න නම් හේතුව නැති කරන්න ඕන. මේකෙත් අපි හොයන්න ඕන ඇයි මේ ළමයින්ට මෙහෙම වුනේ, ළමයින්ට මේ වගේ විකෘති ආශාවන් නැති වෙන්න හේතුව මොකද්ද, අනිත් අයගේ දුක දැකලා අනිත් අයගේ දුක සතුටක් කරගන්නේ කොහොමද, එයාලගේ මනසේ විදිහට වෙනස් වුනේ කොහොමද. ඒ ළමයින් බල මේ තරුණ වයසට ආපුහම ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්න එක සාමාන්‍ය දෙයක්. ඒත් විකෘති කාම ආශාවන් දක්වා මේක සංවර්ධනය වුනේ කොහොමද. ඉතින් මම හිතනවා තිලිනේ අද ඉන්න ළමයි ඇත්තටම අවුරුදු 8 9 10 වෙනකොට අද ළමයි ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්න කාලයක් මේක. පෙර පාසල් ළමයි ලව් ලෙටර්ස් ලියන කාලයක් මේක. ඉතින් ඒ තරමට අපේ ළමයිගේ බුද්ධිය විකෘති වෙලා තියෙන්නේ. මේ ඒකට හේතුව මේ දියුණු වෙන තාක්ෂණයම තමයි. ඒ ඒ ඒ ඒ ප්‍රශ්නට මෙහෙණියනි දෙමෝපියුනොත් වගකීමක් ගන්න ඕනේ. දෙමෝපියෝ සමාජයේ දියුණු වෙනේවා තාක්ෂණය මේ හැමදේම වග කියන්න ඕනේ. දෙමෝපියෝ දන්නේ නැහැ තමන්ගේ දරුවෝ තාක්ෂණික මෙවලම් එක මොනවා කරනවද කියලා. දෙමෝපියන්ගේ තාක්ෂණික දැනුම අඩුකම නිසා දරුව කොහෙන් තැන් තැන් වලින් රිංගලා යනවා. අපේ හාමුදුරුවනේ දෙදෙනාගෙන් එක්කෙනෙක් විරසක වුණාට පස්සේ එක්කෙනෙක් මේ රූප රාමුව එහෙමත් නැත්නම් වීරු දර්ශන එළියට දානවා. අපේ හාමුදුරුවනේ හොඳින් සෙනෙහවන්තව හිටපු කාලේ බොහොම විශ්වාසයෙන් මේගොල්ලෝ මේ බෙදාගත්ත දේවල් තරහ වුණාට පස්සේ මේක එළියට දාලා හරි දැන් මගෙත් එක්ක කිසිම සම්බන්ධකමක් නැහැ. මේ ප්‍රශ්නේදී වෙන්න ඕනේ සියලු දේ ජීවිතේට වෙන්න ඕනේ. ලැජ්ජ වෙන්න ඕනේ, අපහසු වෙන්න ඕනේ. එවැනි පරමාර්ථයක් මත මේ දේවල් එළියට දානවා. මේ සුදුසුද? ගොඩක් වෙලාවට ඔක සිද්ධ වෙන්නේ පෙම්වතාගේ. පෙම්වතා තමයි ගොඩක් වෙලාවට තමන්ගේ මේ පෙම්වතිය සමග ගත කරපු ජීවිත කාලය ඇතුළත මේ සිදුවෙන සිදුවීම් මේ විදිහට වීඩියෝ කරලා තරහ වුණාම යාට ආයි කිසිම පිරිමියෙකු එක්ක ආයි ජීවත් වෙන්න අවස්ථාව හදන්නේ නැහැ කියලා ඔය වගේ වීඩියෝ එළියට දානවා. අවසාන වශයෙන් මැනියනේ ඔබ වහන්සේට මේ සම්බන්ධව මොනවද කියන්න තියෙන්නේ? කියන්න ගොඩක් දේවල් තිබුණත් අවසානයක් විදිහට මම කැමතියි කියන්න මීට වඩා සදාචාරමත් වෙන්න. ඒ වගේම අපිට බුදුරජාණන් වහන්සේ කරන්න බැරි දේවල් මුකුත් යෝජනා කරලා නැහැ. ඒ නිසා අපි හැමෝගෙම නිත්‍ය ශීලයේ ගිහි අයගේ නිත්‍ය ශීලයේ විදිහට පංචශීලයයි බුදුරජාණන් වහන්සේ යෝජනා කරලා තියෙන්නේ. ඒ පංචශීලයේ තුන්වෙනි ශික්ෂාපදය අපි ආරක්ෂා කරනවා නම්, ඒ වගේම සිහියෙන් කටයුතු කරනවා නම් අපිට මේ දේවල් බොහෝ දුරට මඟහරවා ගන්න පුළුවන්. අපේ හැමදෙරෝනේ. එහෙමයි. දැන් මේ අවස්ථාවේදී මම විශේෂයෙන් අර බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ටිකක් මතු කරලා කාරණා කීපයක් කියන්න කැමති වෙනවා. එකක් තමයි බුදුහාමුදුරුව අපට පැහැදිලි කළා මේ ජීවිතය ගත කරගෙන යද්දී පුළුවන් නම් ශ්‍රාවක පිරිසට මහණ භික්ෂුන් වහන්සේට පැහැදිලි කළා මාන්නේ ඔබ පුළුවන් තරම් දුරට මේ චතු සම්පජඤ්ඤය දියුණු කරගන්න කියලා. ඒකෙන් පළවෙනි එක තමයි අර මම මුලින් විස්තර කර දුන්නේ සාත්තක සම්පජඤ්ඤය. දෙවෙනි එක ගෝචර සම්පජඤ්ඤය. ගෝචර සම්පජඤ්ඤය කියන්නේ තමන්ගේ රෝල් එක මොකද්ද කියලා හිතන්නේ කොහොමද ඉතින්. තමන් බුද්ධිමත්ව කල්පනා කරලා සිහියෙන් වැඩ කළොත් අපේ මේ නව යවුන් තරුණ પરම්පරාවට යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඉතින් අපි යෝජනාව හොඳ සිහියෙන් නිතර වැඩ කරන්න, අයහපත් දේ අත්හරින්න, යහපත් දේ දියුණු කරගන්න කියන එක තමයි. මොහොතක් හිතන්න මේ අපේ දරුදරියන්. හොඳයි, නැවතත් අපි මෙවැනි වැඩසටහනකින් තවත් පොහේ දිනක හමු වෙමු.
තෙරුවන් සරණයි සියලු දෙනාටම.